අයිලෙස් නැතුව මොනවද තියෙන නර්සින් ඩිග්‍රීස් දැනට කියලා. තුරෝල් 10ක් තව ඇදලා තියෙන. ඒ කියන්නේ අයිලෙස් නැතුව ගන්න ප්‍රෝග්‍රෑම් තව ටිකක් තියෙනවා. අද මම කතා කරන්න ඉන්නේ කොපි කොපි ලැබුණ ගම නර්සින් ඩිග්‍රියක් ගැන අයිලෙස් නැතුව එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් යනකොට වගේ පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගන්න පුළුවන්, විශේෂයෙන් ඔය මේ එල්ඩිඩි කියලා. හරි, ඒ පැත්තේ. ඉතින් කොහොමද අද අපි කතා කරමු මේ අයිලස් නැතුව එන්න පුළුවන් තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන. මේ පාර මම කතා කරන්නේ නර්සින් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ගොඩක් කට්ටිය නර්සින් වලට ආසයිනේ. ඇත්තටම නර්සින් වලට ගොඩක් ආසාව ඉලුම වැඩිලා තියෙන්නේ නර්සින් ෆීල්ඩ් එකේ ජොබ්ස් ඔපචුනිටි එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් යනකොට වගේ පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගන්න පුළුවන්, විශේෂයෙන් ඔය මේ එල්ඩිඩි කියලා. හරි, ඒ පැත්තේ. හොස්පිටල් වලට නම් මේ ලේසි නෑ යන්න, මොකද ෆිනිෂ් ලැන්ග්වේජ් එක නැතුව ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට. හැබැයි ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉන්නකොට එල්ඩිඩි කියලා වගේ වට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පාර්ට් ටයිම් ජොබ්ස් වලට යන්න පුළුවන්. නර්සින් ඩිග්‍රීකට ආපු කෙනෙක් නම් ඔයා. ඉතින් ඒ නිසා නර්සින් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොකද නර්සින් ඩිග්‍රී එක ඉවරනාට පස්සේ ඔගලන්ට රෙජිස්ටර් නර්ස් කෙනෙක් වෙන්න මේ ෆින්ලන්ඩ් වල ගොඩක් ලැන්ග්වේජ් එක නම් බලපානවා. මොකද ඔයගොල්ලන්ගේ මේ ක්ලයන්ට්ලා ඇත්තටම ඉතින් ලිඩ්ඩු ගත්තට පස්සේ ඒගොල්ලෝ ෆිනිෂ් ජාති කියන ගොඩක් කාලවලට. හරි, එතකොට ඉතින් ලැන්ග්වේජ් එක ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ කොහොමද ලැන්ග්වේජ් එක හදන්නේ? ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මම කතා කරන්නේ ඒක නෙවෙයිනේ. අයිලස් නැතුව මොනවද තියෙන නර්සින් ඩිග්‍රීස් දැනට කියලා. ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එකක් කිව්වා, දොරවල් 100ක් තිබුණා නම් අයිලස් නැතුව දොරවල් 90ක් වැහුණා මේ අයිලස් ඉස්සරහට දාපු එකේ. මොකද දැන් ෆින්ලන්ඩ් වලට අනිවාර්යෙන් අයිලස් බලනවා. ඒක මේ මෑත ඉඳන් කරේ. හරි, අවුරුද්දක්වත් නැහැ. ඉතින් පස්සේ තියෙන දොරවල් 90ක් තමයි වැහුණේ. දොරවල් 10ක් තව ඇදලා තියෙනවා. ඒ කියන්නේ අයිලස් නැතුව ගන්න ප්‍රෝග්‍රෑම් තව ටිකක් තියෙනවා. ඉතින් එක දොරක් ගැන මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඒක තමයි යමක් යුනිවර්සිටි එකේ BIT ගේම් ඩෙවලොප්මන්ට් කෝස් එක. දැන් අද මම කතා කරන්න ඉන්නේ කොපි කොපි ලැබුණ ගම නර්සින් ඩිග්‍රියක් ගැන අයිලස් නැතුව එන්න පුළුවන්. ඉතින් මේ කෝපි ගැන කතා කරන්න ඕනේ. දැන් මම මෙහාවට පස්සේ තමයි ගොඩක් කෝපි ගොන්න පුරුදුනේ. ඇත්තටම මෙහි තියෙන මේ වෙදේකටත් එක්ක, මේ හීතල කියන වෙදේකටත් එක්ක මේ කෝපි නැතුව බෑ. එහෙම එකක් තියෙනවා. ඔයගලන්ටත් ඒක තේරෙයි. මොකද දැන් මම ගත්තොත් ඇත්තටම කෝපි ගොඩක් බිව්ව කෙනෙක් නෙවෙයි ලංකාවේදී. මං තේ තමයි සාමාන්‍ය බිව්වේ. දැන් මගේ වයිෆ් ගත්තොත් එහෙම තේවත් ගොඩක් බිව්වේ නෑ. එයා කෝපි කොහොමත් බිව්වේ නෑ. ඉතින් මෙහි ඇවිල්ලා එයා මටත්තඩව කෝපි ගොඩ. ඉතින් මේක අර හීතලත් එක්ක පොඩි මේ කෝපි කෝප් එක තියෙන වටිනාකම වැඩිලා තියෙනවා. හරි, ඉතින් ඒ නිසා කෝපි බුඩක් ගොන ගම අපි කතා කරමු. ඉතින් මොකද මේ කෝස් එක? හරි, අයිලස් නැතුව එන්න පුළුවන් නර්සින් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? දැන් තියෙන ප්‍රශ්නේ ඕකනේ. හරි, ඒක තමයි ලප්ලාන්ඩ් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් කියන එකේ තියෙන නර්සින් ඩිග්‍රි කෝස් එක. ඉතින් ගිය සැරෙත් ගොඩක් කට්ටිය මේකට දැම්ම. මොකද මේ අයිලස් නැති ප්‍රෝග්‍රෑම් එකක් වුණාම ඇත්තටම ගොඩක් කට්ටිය දානවා. දැන් ඔගොල්ලෝ දන්නවනේ, දැන් ෆින්ලන්ඩ් වලට ඕනම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න සත පහකට යන්නේ. ඒක ස්ටඩි ඉන්ෆෝ කියන වෙබ්සයිට් එක හරහා සර්ච් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. සත පහකට එතෙන්ට යන්නේ නැහැ. හරි, ඉතින් ඇප්ලයි කරන එක නේ වැඩේ තියෙන්නේ. ඊටසේ ඒකේ තියෙන එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙන්න බෑ. ඉතින් අර නර්සින් ඩිග්‍රී ගැන මම කතා කරන්න, ලප්පල් යුනිවර්සිටි එකේ නර්සින් ඩිග්‍රී ගිය සැරේ තිබුණේ එක්සෑම් එක ගැන මම දන්නවා. මොකද මගේ ස්ටුඩන්ට්ස්ලත් එක්සෑම් එක ලිව්වා. ඉතින් ඒ නිසා මම එක්සෑම් එක ගැන හොඳට දන්නවා. ඒක මොකද උනේ කියලා දන්නවා. හරි, ගොඩාක් කිලෝම් පට්ටා. ඒක සෙපරේට් ඉදිරියට තමයි ඒගොල්ලෝ කෝල් කරේ. ඒ කියන්නේ දැන් ස්ටඩි ඉන්ෆෝ එකේ දානවා තමයි. නමුත් ඔයගොල්ලන්ට අර ඉන්ටර්නැෂනල් යුඑස් එක්සෑම් එක ලියනවා කියන කතාව නෑ ඇතර. හරි, ඒ කතාව නෑ. ඒක සෙපරේට් ඉදිරියට තමයි ඒගොල්ලෝ සෙපරේට් ඇප්ලිකේෂන් එකක් ඉදිරියට තමයි ස්ටඩි ඉන්ෆෝ එකේ ඒගොල්ලෝ ඒක දාලා තිබ්බේ. ඒසෝ ඔයගොල්ලන්ටත් සෙපරේට් ඇප්ලිකේෂන් එකක් ඉදිරියට ඒ කැම්පස් එකට විතරයි ඇප්ලිකේෂන් එක දාලා තිබුණේ. ඉතින් ඊළඟ සැරේ ලප්පන් යුනිවර්සිටි එකේ ඔයගොල්ලෝ සර්ච් කරගෙන ඉන්න හැමතිස්සෙම වගේ ඊළඟ ඉන්ටේක් එකේදී අනිවාර්යෙන් මේක ඕපන් වෙයි ගොඩක් වෙලාවට. මම හිතනවා ඊළඟ සැරෙත් ඒකට අයිලස් අනිවාර්ය කරන එකක් නැති වෙයි කියලා. හරි, හැබැයි මෙහෙම ඕක ඔය අයිලස් අනිවාර්ය කරේ නැති එකත් එක්ක ගොඩාක් ඇප්ලිකේෂන්ස් ආපු වාර ඇත්තම කියනවනේ මේගොල්ලෝ අර මුලින් ප්ලෑන් කරපු ප්‍රමාණයටත් වඩා, ඒ කියන්නේ මේගොල්ලෝ ගෲප් කැඩුවා ඉස්සෙල්ලම. ඇප්ලිකේෂන්ස් දැන් ඔක්කොම ටික එකපාරට හැමෝටම එක්සෑම් තියන්න බැහැනේ. හරි, ඒක මේගොල්ලෝ දවස් 3කට විතර වගේ ගෲප් කරලා තමයි කරේ. අන්තිමට ආපු ඇප්ලිකේෂන් ප්‍රමාණය වැඩි හින්දා මේගොල්ලෝ ඇඩිෂනල් ගෲප් එකකුත් දැම්ම. හරි, ඇඩිෂනල් ඒ කියන්නේ මුලින් හිතුවට අතර ඇප්ලිකේෂන් ආපු හින්දා ඒ ඇඩිෂනල් ගෲප් එකක් දාලා අන්තිමට එක්සෑම් එක තිබ්බ දවසේ ලස්සන වැඩක් වුණා. ලස්සන වැඩක් කියන්නේ සර්වර් එක බ්ලොක් වුණා. එක්සෑම් එක ඔන්ලයින් එක්සෑම් එක රන් වෙන්නේ, සර්වර් එක බ්ලොක් වුණා. හරි, බ්ලොක් කළා
එතන හිට ඇපිගන්ස්ලා මහිතන ගොඩ දෙනෙට ඒ වෙලාව ඔන්ලයින්ස් එකන විභාග ලියන්න බැරු නම්කද විභාග ඇතරම තියන මෙහමද ඔගොල්ලා පිේෂන් ඇමට පස ඔගොල්ලන්ට ඉරස ඉමල්ලක් කෙනවා මේ මිනිම හල්දස විභාග තින ඔයා මේ කරුප් එකට අයිති වෙන්නේ ඔය මෙන්න මේ ලිංකින් එදාට ලොග්ගන්න කියල විනි පාකරදාගට කල ලොග්ගන්න ක්‍රතින් ගොඩා කැප්ලිගන්නලට ලොග්ගන්න බැරුණ මේ මහිතද මාසැදයක් වගේ වෙනවා එක තියලා මට මත්තක හැටියට දෙදස් විසිහතර ජනවාරි මාසය වගේ තමයි පෙබරවාරි මාසය වගේ තමයි එක්සෑම තිබුණේ මට මතක හැටියට ඉතින් හැබැ ඔගොල්ලෝ ස්ටඩි ඉන්ෆෝ එකේ ගොඩක් අය සර්ච් කරන්න මේක ගැන ඊතර වගේ ගොඩක් කරලාට අවුරුද්දේ අගභාගයේ ඉඳන් සර්ච් කරගෙන ඉන්න එතකොට ඊළඟ අවුරුද්දේ මේ එක්සෑම් එක ගැන තොරතුරු දැනගන්න පුළුවන් වෙයි ඒ කොහොම හරි දැන් මම කියවනේ සර්වර් බ්ලොක් වුණා කියලා බ්ලොක් වෙලා ආයෙත් මේගොල්ලෝ රීෂෙඩියු කරා එක්සෑම් එක මහින සෙනසුරාදාගේ දවසකට සාමාන්‍ය සෙනසුරාදාගේ දවස්වල මේ කරන්නේ නැහැනේ දැන් සති දවස්වල කරන්නේ තියලා කොහොම හරි ඉතින් කොහොම හරි කරා ඉතින් අන්තිම අවසාන වශයෙන් සිලු ඇප්ලිකන්ලට එක්සෑම් එක තිබුණා ඉතින් ඒකෙන් ඉහළම ලකුණු ගන්න කටිය තමයි මේගොල්ලෝ තෝරගත්තේ ඉතින් එක්සෑම් ස්ට්‍රක්චර් එක මොන වගේද ඒකත් මම පොඩ්ඩක් කියන්නම් එක්සෑම් ස්ට්‍රක්චර් එක ගත්තට පස්සේ මුලින්ම තිබුණා මැක්ස් කෙක්ෂන්ස් කිහිපයක් 20ක් හරි ඒ කියන්නේ මේ අර නර්ස්ලට ඕන කරනෝනේ බෙහෙත්වල ප්‍රතිශත වගේ දේවල් කැල්කියුලේට් කරනවා කියන එක නර්ස් කෙනෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. හරි? ඉතින් ඒ හැකියාව යාට තියෙන්න ඕනේ. හරි? ඒක නිසා පළවෙනි ප්‍රශ්න 20ම වගේ තිබුණේ ටික අමාරු වෙන විදිහට ප්‍රතිශත හොයන ගණිතමය ගැටලු ටිකක්. හරි? ප්‍රතිශත වෙන. ඒ කියන්නේ බෙහෙත් වට්ටෝරුවක් කාට හරි නිර්දේශ කරාම ඒ බෙහෙත් වට්ටෝරුවට අදාළව කොච්චර ප්‍රති ඕනද? ඒ වගේ දේවල්. හරි ඉතින් මගේ ක්ලාස් එකට ආපු ළමයි නම් ගොඩක් ඒ වගේ පේපර්ස් ප්‍රැක්ටිස් කරා කොහොමත් මම ෆ්‍රී ඔෆ් චාර්ජ් සමහර සෙෂන්ස් වලදී පේපර්ස් දුන්නා මොකද මම සාමාන්‍යයෙන් ෆ්‍රී ඔෆ් චාර්ජ් සෙෂන් එකක් තියලා තමයි ක්ලාස් වලට ගොඩක් අයට ළමයිට එන්න ආරාධනා කරන්නේ ඉතින් ක්ලාස් උත් මහා ලොකු ඒ ලොකු මුදලක් මම කරේ නැහැ ඇත්තටම මගේ අනිවියදන් ටික විතරයි මම කව කරගත්තේ ඒක ඉතින් දන්නවා ක්ලාස් ආපු ළමයි දැනට මාත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධලා ඉන්න ඒගොල්ලන්ගේ සමහර වීසා ගැටලු මාත් එක්ක සම්බන්ධලා निराකරණය කරගන්න නොමිලේ ක්ලාස් එකට ආපු ළමයි ඉතින් WhatsApp group අපි හදලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ ක්ලාස් එක කියන එක ඇත්තටම ක්ලාස් එකක් කරලා අත්හැරීමක් නෙවෙයි එතන කරන්නේ ඊට පස්සේ උනත් එයාට මොනවද අවශ්‍යතාවයක් තියෙනවද විශේෂයෙන් වීසා සම්බන්ධ දේවලුත් ගොඩක් දේවල් පුළුවන් විදිහට මම ඒ WhatsApp group වල තාම මේ ළමයිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඉන්නවා. ඉතින් කලින් group එකනේ. හරි. දැන් ඒක මට ඇත්තට මේ වෙලාව කියන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ කියන්නේ nursing degree එක ගැනනේ. හරි. ඉතින් ඕගලන්ට තියෙන්නේ මෙහෙමයි. exam එකට අවශ්‍ය කරන papers හොයා ගන්න පුළුවන්. ඒක මම ගොඩක් වෙලාට free of charge ඕගලන්ට සමහරවිට ඒ අදාළ session සීන වලට දෙනවා. හරි. ඉතින් ඒක කෙසේ වෙතත් ඉතින් අර ගණන් විස්ස හදා ගන්න ඕනේ. ඒකෙන් උඩරිම ලකුණු ගන්න කට්ටිය උඩරිම කියන්නේ අංකික ටෙෂර් හෝල් එකක් තියෙනවා. දැන් 20 20 හදා ගන්නව නෙවෙයි. 20 18ක් විතර වගේ හරියට හදාගත්තත් මේ ඔක්කොම සිස්ටම් එකේ ඉඳී තියෙන්නේ. වෙලෙම වාට ලකුණු හම්බ වෙනවා. ෆේස් 2 එකට දානවා. මේ ෆේස් 2 එකේදී යන්නේ ටිකක් අර තීරි පැත්තක්. කියන්නේ දැන් නර්ස් කෙනෙක් විදිහට වා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. දැන් මම මේ කතා කරන්නේ ලප්ලාන් යුනිවර්සිටි එකේ නර්සින් ඩිග්‍රී ගැන. හරි? වෙන එකකුත් තියෙනවා. වෙන දැන් තව දොරක් තියෙනවා. තව IELTS නැති යන්න පුළුවන් nursing program මේක දොරකුත් තියෙනවා දැන් මේ කතා කරන්නේ එක දොරක් විතරයි හරි ඒ දොර ගැන මම පස්සේ වීඩියෝ එකකින් දාන්නම් ආයෙසරක් හරි අනිත් questions ටික තියෙන්නේ nurse කෙනෙක්ට අදාළව දැනගන්න ඕනේ theory ටිකක් තියෙනවනේ එයාගේ මේ patient කෙනෙක් ආවම මොන වගේද එයා හැසිරෙන්න ඕනේ වගේ දේවල් හරි එවැනි questions ටිකක් තිබ්බ ඊට පස්සේ කි හරි ඊට පස්සේ ඒ session එකේ නු ගියාට පස්සේ ඊට පස්සේ තියෙන වීඩියෝ එකක් upload කරන්න ඔයා ගැන කියලා ඔයා ඇයි මේ course එකට motivate වෙන්නේ ඔයා ඇයි මේ course එක තෝරගත්තේ ඇයිවා මේ Finland තෝරගත්තේ ඒ වගේ දේවල් තව ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද මේ කෝස් එක ඉගෙන ගත්තාට පස්සේ ඔයාගේ බලාපොරොත්තු මොකද්ද tie වගේ දේවල් ගැන ඒක ඉතින් කලින් ඔයාට පුළුවන් ඇත්තටම ප්‍රැක්ටිස් වෙලා ඒ වෙලාවට ඒක අප්ලෝඩ් කරන්න තියෙන්නේ දැන් මම YouTube එකේ මේක live session එක මේ අප්ලෝඩ් කරනවා වගේ කියනවා වගේ ඔයගොල්ලන්ට කලින් ප්‍රැක්ටිස් වෙලා ඒක ඒ වෙලාවට කිව්වම ඉවරයි ඉතින් ගොඩක් වෙලාවට ඒක නම් ඉතින් ලොකු ෂුවක් නෙවෙයි අර ගණන් ටිකයි ඊට පස්සේ අහන ටිකයි තමයි ටිකක් ඉතින් ක්‍රිටිකල් වෙන්නේ. හැබැයි ඉතින් උඩම ලකුණු ගන්න කට්ටිය තමයි තෝරගන්නේ. මම හිතන්නේ 50 දිනක් විතර වගේ ප්‍රමාණයක් තමයි තෝරගත්තේ. හැබැයි ඇප්ලිකේෂන් නම් ගොඩක් තිබුණා. මම දන්න විදිහට 1000කටත් උඩරි මම හිතන්නේ 2000-3000 විතර ආව කියලා තමයි අපිට ආරංචි. මොකද සර්වර් එක බ්ලොක් වුණා. ඒ තරමට ඇප්ලිකේෂන්ස් ආවා. ඉතින් දැන් ලප්ලාන් ගැන කතා කරන්නේ. ලප්ලාන් කියන්නේ මොකද්ද? ලප්ලාන් කොහෙද තියෙන්නේ? ලප්ලාන් ඇත්තම තියෙන්නේ මේ ෆින්ලන්ඩ් වල උඩම ටිකේ. හරි ඉතින් ඔය සමහරු මේ මම දැකලා තියෙනවා ට්‍රැවලිං වීඩියෝස් කරලා තියෙනවා මේ නත්තල් සිය බලන්න ගියා කියලා හරි
ලෝකේම නතා සියල ඉන්නවන හැමතැනම හරි දැ ලංකාව ගොඩක් කලර මොක් කරති බව නතා සිය කෙනෙ නමුත් ෆිසිල් නතා සියයින්න ෆින්ඩනට ඔෆිසිල් එක්කෙනයින්න ෆින්ඩනල ඉතින් ගොඩක් කරට ඔය රප්ලාන්නවලට ගොඩක් කට්ටිය ලෝකෙම වගේ මේ ඔෆිසිල් නත්තා සිය බලන්න ඇවිල් ඇති ෆොටෝ එකක්ම ගහලා එහෙම යන කේස් එකක් තියෙනවා මෙහි අන්නේ පැති තම මේ ලප්ලාන් නිසිටික තියෙන්නේ ඒක නිසා පොඩ්ඩ හිතල පොඩ්ඩක් නෙමෙයි අතරම සාමාන්‍ය හීතල පලාතක් හරි ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඕගොල්ලෝ බලන්න ඕනේ දැන් ඕගොල්ලන්ගේ ෆැමිලි එකක් නෑ ඒ කියන්නේ දරුවොත් එක්ක නම වා එන්නේ ඉන්නේ ඒ වගේ පලාතක් තෝරා ගැනීමේදී ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙතන අයිලස් නෑ කියලා වෙලා මේක එක්සෑම් එක පාස් වෙලා ඔයා තීරිලා ගියා වගේ නෙමෙයි අවුරුදු 4ක් ඔයා හැතන ඉන්න ඕනේ 3මාරක් ඔයා හැතන ඉන්න ඕනේ ඉතින් ෆැමිලි එකත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ හරි ඒ කියන්නේ ස්කෝල් ආරෙහි මේව නැතුව නෙමෙයි නමුත් අර වෙද කියන ෆැක්ට් එක තියෙනවනේ එතන හරි වෙද ෆැක්ට් එකින්ද ඕගොල්ලෝ පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරන්න. ඉතින් මම ගොඩක් කලකට කියන්නේ දැන් කපල් එකක් නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයා තනි ස්ටුඩන්ට් කෙනෙක් නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ගොඩක් කලකට ෆැමිලි එකක් නම් දෙපාරක් හිතන්නේ කියන එක තමයි කියන්නේ. මොකද එහෙම කටුක නැහැ. නමුත් අපි හොඳයිනේ කෝකටත් ඊට වඩා ටිකක් හොඳ පලාතකට හොඳ කියන්නේ මේ වෙදේකින් හොඳ පලාතකට යන එක හරි අනිත් ෆැසිලිටීස් නම් කොහේ බැලුවත් එකයි ට්‍රාන්ස්පෝටේෂන් කමියුනිකේෂන් ඊට පස්සේ අනිත් තියෙන කැම බීම ඒවා ඉතින් කොහේ බැලුවත් එකයි එකම දේ තමයි මේ වෙද එක කියන්නේ ඉතින් ඒක ගැන හිතන්න ඕන ලප්ලන් යුනිවර්සිටි එක තෝරගනිද්දි ඒ අරින්නේ වෙන කිසිම දෙයක් නැහැ ඉතින් හැමතැනම අධ්‍යාපනය එකම රටාවට තමයි යන්නේ එහෙම වෙනසක් නැහැ ඉතින් එහෙමනම් මම හිතනවා මම කියපු තොරතුරු ටික ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයගොල්ලෝ මොනවද දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ගැන දැන දෙයක් තියෙන කමෙන්ෂන් එකේ දාන්න ඒක තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මම කලින් වීඩියෝ එක කිව්වා වගේ ඔයා මේ අද වීඩියෝ එක බලන්නේ ඔයා කලින් තව කෙනෙකුට උදව් කරලා තියෙනවා වෙන හින්දා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මේ වීඩියෝ එක තව කෙනෙකුට ෂෙයා කරන්න. තව ගෲප් එකකට ෂෙයා කරන්න. එතකොට ඔයා මේ නිවුස් එක තව කෙනෙකුට දුන්න වෙනවා. හරි? එහෙම වුණාම ඔයාට තව මේ වගේ නිවුස් ඉස්සරහට ලැබෙයි. කොහෙන් යන්නේ? හරි? ඉතින් ඔයා කලින් කරපු දෙයක් ඉඳලා තමයි අද මේ නිවුස් එක වඩ අහන්න ලැබි. IELTS නැතුව එන්න පුළුවන් තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි මම මේ කතා කරේ අද. ලප්පාල යුනිවර්සිටි කේ නර්සින් ඩිග්‍රී ගැන. ඉතින් subscribe කරලා තියාගන්න මේ channel එකට. තව එකක් තව දොරක් ඔයගේ ඊළඟ වීඩියෝ එකකින් ගේන්න. ඒකත් නර්සින් දොරක්. ඒක ගැන ඊළඟ වීඩියෝ එකකින් හම්බුමු. එහෙනම් හැමෝටම ජය වේවා.